සුතියි සභාපතිතුමනි, ඉතාමත් වැදගත් යෝජනාවක් අදදින ඉදිරිපත් වුණ ස්ථිරත්වයට පත් වුණා. මහිතන්නේ මම වේලායි සතුටු වෙනවා කොළඹ දිස්ත්‍රික්කයේ පාලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මේ සතිය අපි පාලිමේන්තුවට පත් වෙලා අවුරුදු තුනක් කියන කාලය ගත කරන අවස්ථාවක්. එයිති මට විශේෂයෙන් මතක්කෙනවා කඩුවෙල නගරේ, කඩුවෙල මා ඉපදිච්ච මා ජීවත්වන නගරේ සඳ 15,000කට ආසන ප්‍රමාණයක් කඩුවෙල ජනතාවට ලබා දුන්නා. ඒ පෞගිය කාලේ මේ කඩුවෙල මහනගර සභාව තුළ අපි දැක්කා මේ අදාළ ක්‍රියාවලිය එක්ක බැලුවාම ඉතාමත් දූරදර්ශී ක්‍රියාවලියක් දිගින් දිගටම කඩුවෙල මහනගර සභාව තිබ්බා. විශේෂයෙන් අපි බුද්ධික ජයවිලාල් නගරාධිපතිතුමත් එක්ක අපි සියලුම දෙනා එකට නායකත්වයේ ලබා දීලා අපිට පුළුවන්කම ලැබුණා ඉඳුල් වලින් ඉඳුල් ටොන් 10ක් දැම්මහම ගරු නියෝජ්‍ය කතානායකතුමා ඉඳුල් වලින් කිලෝවොට් 50ක් අපේ රටේ සාමාන්‍ය විදුලි ජන ග්‍රිඩ් එකට අපිට එකහු කරන්න පුළුවන්කම ලැබුණා. ඒක සුවිශේෂී දෙයක්. මොකද හේතුව මේ යෝජනාව ගැන කතා කරනකොට සමහර වෙලාවට බොහොමයක් වෙලාවට විවේචන තමයි කතා කරන්නේ. නමුත් මේ සිද්ධ වෙච්ච දෙයක් ගැන තමයි මම මේ අදාළ සභාව දැනුවත් කරන්නේ. ඒ කඩුවෙල ප්‍රදේශයේ අද වෙනකොට අපිට පහුගිය කාලේ මම මතකයි නියෝජ්‍ය කතානායකතුමා මම කඩුවෙල අධිකරණයේ වැඩි කාලයක් වැඩ කරනකොට 2008 තමයි මම නීතිඥයෙක් හැටියට වැඩ කටයුතු ආරම්භ කරන්නේ. ඒ වෙලාවේ විශාල ප්‍රශ්නයක් තිබ්බා කඩුවෙල ප්‍රදේශයේ මේ කැලි කසල කොහෙටද බැහැර කරන්න කියලා. එතකොට හැම වෙලාවෙම තිබ්බේ අපිට සිද්ධ වෙලා තිබ්බේ එදා මිලේනියම් සිටි එකේ ලබාගත් මිලේනියම් සිටි එකේ ඉඩම් ලබාගත්තාම වෙන් කළ යුතු ඉඩම් රජය වෙනුවෙන් ඉඩම් වෙන් කළ යුතු ඉඩම් ප්‍රමාණය වෙන් කළ තිබ්බේ නැහැ අතුරුගිරියේ. ඒ වෙලාවේ ඒ සඳහා වෙන් කළ යුතු ඉඩම් ප්‍රමාණය හැටියට අපිට කඩුවෙල ප්‍රදේශයේ මාලිකා ගොඩනැගිල්ල කියන ප්‍රදේශය තුළ අපිට ලැබුණා අක්කර 6ක්. මේ අක්කර 6 තමයි පුළුවන් තරම් කැසල බැහැර කිරීම සිද්ධ කරේ. එතකොට මේ தත්ත්වය තුළ පහුගිය කාලේ සිද්ධ කරේ මොකද්ද? මම මේ කතා කරන්නේ මීට අවුරුදු 10කට 12කට ඉස්සෙල්ලා ගේනවා කැලිකසල ඔහේ දානවා, ඊට පස්සේ ගොඩ කරනවා. ඒ ප්‍රදේශයේ පැත්ත බලාති ඉන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. ජනතාවට විශාල ගැටලුවක් තිබ්බා. එතකොට මට මතකයි ගරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට මේ ප්‍රශ්නේ ආවා. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට මේ ප්‍රශ්නේ ආවට පස්සේ ප්‍රදේශයේ ජනතාවට විශාල ගැටලුවක් තිබ්බා. මේ කැලිකසල ගඳ මේ ගඳත් එක්ක ජීවත් වෙන බැරි ප්‍රශ්නයක් තිබ්බා. විශාල වෝදුරක් තිබ්බා. ඉතින් මේ සම්බන්ධයෙන් අධිකරණය මහජනතාව ගැන හිතලා එක අවස්ථාවක මේ කසල බැහැර කිරීම මේ ඉඩම නැවැත්තුවා. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, පසුව පෞගිය 2018 පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරාට පස්සේ අපි බුද්ධික ජයලාල් නගරාධිපතිතුමත් එක්ක එකහු වෙලා අපි සියලුම දෙනා අපි නායකත්වයේ ලබා දීලා මේ තියෙන අක්කර 6 අපි ඉතාමත් අනගී තත්වයකට පත් කරා. අද ඔබට අද මං හිතන්නේ පළාත් පාලන ආයතනවල අය ඇවිල්ලා බලලා නරඹලා මේක කොහොමද සිද්ධ වෙන්නේ කියලා බලන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මං හිතනවා මේ සභාවේ ඉන්න සියලුම බොහොමයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපි ආරාධනා කරනවා කඩුවෙල ඒ තැනට එන්න, ඇවිල්ලා බලන්න. අපි වෙනම වැවක් ඉදි කරලා තියෙනවා. ඒකම එතන ඇවිදින්න පුළුවන් තත්වයක් නිර්මාණය කරලා තියෙනවා. තමයි නිතුව කාලයක් තියෙනවා. කිසිම ගඳක් ගහන්නේ නැහැ, මේ දුර්ගන්ධයක් නැහැ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙහි තියෙන විශේෂත්වය තමයි මේ පරිසර පද්ධතිය හැදෙනකොට මේ ඉදුල් වෙන් කරලා මේ ක්‍රියාවලිය සිද්ධනකොට අරුම පුදුම දෙයක් සිද්ධ වෙනවා. ඒ මොකද්ද? අපිට බිහි වෙලා තියෙන කොක්කු, මේ කොක්කු සමූහයක් ඉන්නවා. එකම මැස්සෙක්වත් මේ මැස්සෝ ටික ඔක්කොම ගන්න ඉන කොක්කු ටික. මං කියන්නේ මේ පරිසර පද්ධතිය ගැලපෙන ආකාරය හරියට වැඩක් කරනවා නම් ඉතාමත් අනගීවි. ඉතින් අද වෙනකොට මේ කඩුවෙල ප්‍රදේශයේ කොහෙවත් කුළු නැහැ. සමහර තැන්වල යම් අඩුපාඩු තියෙනවා. නමුත් මේ කුරු ටික අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ අංගණය තුළ විශාල වශයෙන් ආදායමක් ලබන තත්ත්වයකද නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා, මම ආරාධනා කරනවා මේක පොඩි තැනකින් ඕන තැනක ආරම්භ කරලා අපිට යන්න පුළුවන්. අදටත් කිලෝවොට් 50ක් අපිට උත්පාදනය කරනවා. ගරු දිරේෂ් කුලවර්ධන අග්‍රාමාත්‍යතුමා තමයි මේ අවස්ථාව, මේ ජාතික පද්ධතියේ මේ විදුලිය එක්කිරීමේ අවස්ථාවට පහුගිය දිනයක එකතු වුණේ. ඉතින් මේක මම අවස්ථාවක් කරගන්නවා කඩුවෙල ප්‍රදේශයේ ජීවත් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට, ඒ අවස්ථාව සඳහා දායකත්ව දීපු බුද්ධික ජයවිලාල් නගරාධිපතිතුමාට සහ සියලුම පක්ෂ විපක්ෂ බේදකී
තොරව ඒ වෙලාවේ සහායක දුන්න සියලුම කඩුවල මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන්ට ස්තුතිවන්ත වෙනවා සහ මේ නිල්ලාරිට ස්තුතිවන්ත වෙනවා මේ වන් වැඩපිළිවෙලක් අපිට දියත් කරන්න ලැබීම සම්බන්ධයෙන් ස්තුතියි.